سبرك مواندو كارا بابا برابط موان للا أول مهاتاجي أوسان كاتيوتو بالانغود مهاجن كريدانغني دي ويشال جنكاياك مده أدا بسفر ويسي دكرينا جنادي بدد ماني كود كرتي بوشوك باني بيت إمتى بابيتا وانيا رشي مهاتمية إهدي إدري بات كلات أعتقد تماعي شوك باني بيت إدري بات كلي نيوجا إمتى بريملال جايسي كرام مهاتاي ويبكشناي كبري أعتقد شوك باني بيت بارليمان تومانتري ثلاثة أتوكور لمهاتمية إدري بات كلايا أمتي دبليو دي جي سيني غراتنا سبر كمو پردھان أمتي ماهي پال هيرات تينا مهات ترويتلو وشال پرساك إما بستابت سحباغي اوه أبهو پرابت جنب پريا سينما نيلي شانتي لے کا مهات ميكي ديه هيت ديوائنا تراغن أمتا نيمتائي پرانشي جيوات ون تم پوتو سمگ جيوطي سندر سمي گتکل شانتي لے کا مهات مي مرنیت پاتتو اي اي دي مي آنويت اي حتى نو ونوية اي پاسو وائي ديه جايل إكلا ويندي سيواتي پيتي اي مهاتميگي نيوسي تن پت کر تبه لبن بدادا ديه كولمب کلا بھون ويترهگن امت نيمتائي ادين پسر پاعت برل کنت دي اوسان کٹيو تو سيدو كره اندية پريمي لیک پندوار ويساي ويساي کرکت ترکاولي چننائي سوپر کنگ سکندائم سا مومبائي اندين سکندائم اتر پورٹ اليزبث اد پیوتی ترکين چننائي سوپر کنگ سکندائم اتر کڈلو حتک جايا کتویا كاسي إيواسي دينو مومباي إنديانس كندايم پرتمين پاندوات پاردو ناتر نيبت پاندوار ويساوساني اون كدلو پاك دوي لكونو اكسي حتلي ستاك لبا قطتية اي دي جي پي دوميني لكونو حتا دي قطت سنت جاي سوري لكونو تياك دي لبا قطت جاي قراني سندها لكونو اكسي حتلي ستاك لاكيا خمباغي چننائي سوپر كينگس كندايم پاندوار دهانا وياي اك پاندوا قوساني كدلو تنك پمناك دوي لكونو اكسي پناسيكا لبا قنمين تركي جاي وارتا كليا إما كان دائما وين وين ندبي لكنو هتا كلاباغات ماتيو هيدن تارجي ويريا لسا نام كرين يالي سيرستال تمن آپسو ياني كوري رو ترستوادين ندها سورا تكت پم چوداني جي اكلها ساملو دسا بھاگي وي سيرين راج نائكين هموي جنادي پتتما پوساي وسرتي هكت پسو اتوري جنتا ولد ندها سا ارتوات کرمين ඔවුන්ට සංවර්ධනයේ සියලු ප්‍රතිලාභ ලබා දෙන බවට එතුමාගෙන් ප්‍රතිඥා. ස්වර්ණම් සහ ශශී මාස්ටර් යන LTT නායකයන් දෙදෙනා හමුදා ප්‍රහාරවලින් මරුට. ත්‍රස්තවාදී පරදවා ආරක්ෂක හමුදා ලබා ගනිමින් සිටින ජය සැමරීමට දිවයිනේ සෑම ප්‍රදේශයකම ජනතාව එක් වෙති. වැඩසටහන් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් චීන ජාත්‍යන්තර ගුවන්විදුලිය සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව අතර සම්මුතියක්. මහමැති වරණේදී තම පක්ෂයට විශිෂ්ට ජයක් අත්කර දුන් ජනතාවට ඉන්දියා කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්දි මහත්මියගේ ප්‍රණාමය. පාකිස්තානයේ සිදු වූ බෝම්බ පිපිරීමකින් නව දෙනෙකු මරුට. سوكرونا روكي هيتوين مكما واندنا سامي قلتاني مكره ايجيبتو اسلام آغميك بلدهارين كي عبدهانيا پاكستاني پشاوو ناغره سيدو بومب پيپري مكين نواتين اكمارنیت پاتفتي جناكي نويدیاك پاسال بسراتيك الاك کر ام بومب پرهاري اللوية سيدهين وشال پرساك توالنا باتي بي پرهاري وغاكي ممتك كسينكو بحرگين نتا මේ අතර උතුරු දිග පකිස්තානට එළ වූ ගුවන් ප්‍රහාරයකින් දස දෙනෙක් මරණයට පත් වූහ. නියමියකු නොමැති ගුවන් යානයකින් එම ප්‍රහාරය එල්ල විය. එක්සත් ජනපදයේ මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. එහෙත් එක්සත් ජනපදයේ මේ සම්බන්ධයෙන් කිසිවක් සඳහන් කර නොමැත. පසුගිය කාලයේ තලේබාන් කැරලිකරුවන් ඉලක්ක කර එක්සත් ජනපදයේ පකිස්තානයේ ප්‍රදේශ කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කළේය. රටවල් කිහිපයක පැතිර යන සූකරවුන රෝගයේ හේතුවෙන් මක්කම වන්දනා සමය කල් දැමීම කෙරෙහි ඊජිප්තුවේ ඉස්ලාම් ආගමික බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ. එහෙත් එය කොතෙක් කලකට කල් දමන්නේද යන පිළිබඳව දැන් සාකච්ඡා පැවැත්වෙන බව එරටින් ලැබෙන ආරංචි මාර්ග කියයි. පසුගිය වාරයේදී මක්කම වන්දනාව සඳහා ඉස්ලාම් බැතිමත් වූ ලක්ෂ 20කට අධික පිරිසක් පැමිණියහ. ලොව පුරා සූකරවුන රෝගීන් 7500ක් මේ වන විට වාර්තා වී තිබේ. තමන් ආපසු යන්නේ කුරිරු ත්‍රස්තවාදයේ නිදහස් වූ රටකට පව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි.
දශක තුනකට අධික කාලයක් අහිංසක දෙමළ ජනතාව අනේක විද වදහිංසාවට ලක් කළ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් මේ වන විට අවසන් වී ඇති බව ජෝදානයේ පැවැත්වුණ G11 සමුළුවට සහභාගී වී සිටින රාජ්‍ය නායකයන් හමුවේ අද පස්වරුවේ එතුමා සඳහන් කළේය. කිසිදා පරාජය කළ නොහැකියැයි ලෝකයේ බොහෝ දෙනා විශ්වාස කළ කුරිරු LTT ත්‍රස්තවාදය ඉතාමත් කෙටි කලක් තුළ මුළුමනින්ම විනාශ කිරීමට ශ්‍රී ලංකා රජය සහ විරෝධාර ආරක්ෂක හමුදාවෝ සමත් වූහ. ශ්‍රී ලංකාවේ විරෝධාර හමුදා ලොව කිසිදු රටක හමුදාවකට සම කළ නොහැකි බව දැන් සනාථ වී තිබේ. අසීමිත විනයකින් සහ මානව දයාවෙන් සපිරුණු ශ්‍රී ලාංකික හමුදාව ලොව සිටින විනයගරුකම හමුදාව ලෙස ජනාධිපතිතුමා හැඳින්විය. ත්‍රස්තවාදීන්ගේ ප්‍රාණැපේ සිටි අහිංසක වැසියන් විශාල පිරිසක් කිසිදු හිරිහැරකින් තොරව මුදා ගැනීමට හමුදාව සමත් විය. වසර 30කට පසු ඔවුන් ලද නිදහස අර්ථවත් කරමින් ඔවුන්ට සංවර්ධනයේ සියලු ප්‍රතිලාභ ලබා දෙන බවට ජනාධිපතිතුමා ප්‍රතිඥා දුන්නේය. මේ අතර ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද දහවල් දුරකථනය ඔස්සේ ජනාධිපතිතුමා අමතා උතුරේ සටන් බිමේ නවතම තත්ත්වය පිළිබඳව දැනුවත් කර ඇතැයි වාර්තා වෙයි. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. තමන් ආපසු යන්නේ කුරිරු ත්‍රස්තවාදයෙන් නිදහස් වූ රටකට බව ජෝදානයේ G11 සමුළුවට සහභාගී වී සිටින රාජ්‍ය නායකයන් හමුවේ ජනාධිපතිතුමා පවසයි. වසර 30කට පසුව උතුරේ ජනතාව ලද නිදහස අර්ථවත් කරමින් ඔවුන්ට සංවර්ධනයේ සියලු ප්‍රතිලාභ ලබා දෙන බවට එතුමාගෙන් ප්‍රතිඥා. සර්නම් සහ ශශී මාස්ටර් යන LTT නායකින් දෙදෙනා හමුදා ප්‍රහාරවලින් මරුට. ත්‍රස්තවාදයේ පරදවා ආරක්ෂක හමුදා ලබා ගනිමින් සිටින ජය සැමරීමට දිවයිනේ සෑම ප්‍රදේශයකම ජනතාව එක්වෙති. වැඩසටහන් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් චීන ජාත්‍යන්තර ගුවන්විදුලිය සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව අතර සම්මුතියක්. මහමැතිවරණයේදී තම පක්ෂයට විශිෂ්ට ජයක් අත්කර දුන් ජනතාවට ඉන්දිය කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි මහත්මියගේ ප්‍රණාමය. පාකිස්තානයේ සිදු වූ බෝම්බ පිපිරීමකින් නව දෙනෙකු මරුට. ප්‍රවෘත්ති සමත්තයි.